ධම්මං සරණං ගච්ඡමි. එක්සත් ජාතික පක්ෂයේ පහුගිය කාලේ යම් යම් පසුබෑම් වලට ලක්ුණ බව හැබැයි අපේ පක්ෂ නායකයා දක්ෂ වුණා තනි මන්ත්‍රී ධූරයක් තියාගෙන මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන. ඊළඟ මැතිවරණයේදී දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ යන தත්ත්වය මත කොහොමද වෙන්නේ එක්සත් ජාතික පක්ෂය තනියම පුළුවන්ද? ඊළඟට කවුරුවත් තනියම ආණ්ඩු කරන්න පුළුවන් වෙන්නේ නැහැ මේ රටේ කිසිම කෙනෙකුට. ඊළඟට එන්නේ පොදු සම්දාන විදිහට තමයි ඕන ආණ්ඩුවක් හැදෙන්නේ, ඕන නායකයෙක් බිහි වෙන්නේ. ඒකේ ප්‍රමුඛ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට අපි පත් කරගන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ. ඒක කරන්නත් පුළුවන්. මොකද ඊට පස්සේ නැවතත් ජනාධිපති ධූරය සහ අනිකුත් දේ බෙදා ගන්නව අනාගතේ බෙදා ගන්න පුළුවන් වෙයි. හැබැයි අපි පක්ෂයේ සංවිධානය කරන්න දැන් ආරම්භ කරන්න ඕනේ. මම එහෙම කියන්නේ අපේ පක්ෂයට තමයි මේ ඓතිහාසික මුහුණුවර සහ ඓතිහාසික අයිතිය තියෙන්නේ. මේ රටේ තියෙන තත්ත්වයත් සමග යම් කිසි කණ්ඩායමක් ඒකෙන් දේශපාලන වාසියක් ගන්නවා නම් ඒකට විශාල ජනතා විරෝධතාවයක් එනවා. ඊයේ ඇත්තෙන්ම ඒක පටන් ගත්තේ ආණ්ඩුවට විරෝධතාවයක් හැටියට තමයි ආරම්භ වුණේ. අන්තිමට ඒක අවසන් වුණේ විපක්ෂයට විරෝධතාවයක්. ඉතින් අද රටේ ආර්ථික තත්ත්වයත් එක්කත් මම හිතන්නේ රටේ ජනතාව ඉතාමත් විශාල පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ එකම ප්‍රමාත්‍ය තමයි මේ රටේ ආර්ථිකය අපව ගොඩනගාගෙන තමන්ට මේ ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අතට මුදල් ටිකක් හදලා තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙන රටක් තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මම හිතනවා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙන්නට ඕනේ මේ රටේ ආර්ථිකය හදන්න.